ඔහු ගැන බොහෝ දෙනෙක් කතා කළා. තමන්ගේ පුතා ගැන ඒ තාත්තා හැඬු කඳුලින් කිව්වේ කෙසේ හෝ දරුවා සොයා දෙන ලෙසයි. දරුවා නැති වී පැය ගණනක් නිසා ඔහු හිටියේ දැඩි කම්පනයකින්. ඒත් අද වෙනකොට මදුරන් කුලියෙන් ඇහුණු ඒ කතාව වෙනස්ම පැත්තක් ගැනයි. සිය මිත්තනියගේ නිවසේ සිටියදී මිත්තනිය සමග අමනාප වී නිවසින් ගොස් අතුරුදහන්ව සිටි දරුවා හිමිනමක් විසින් රැගෙන ගොස් කතරගම ප්‍රදේශයේ විහාරස්ථානයක මහානකර සිටියදී සොයාගෙන තිබුණා. මෙලෙස මහානකර ඇත්තේ මදුරන් කුලිය නගරය ආසන්නයේ නිවසක සිටි මදුරන් කුලිය ආදර්ශ විද්‍යාලයේ 7 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරමින් සිටි ගගන නෙතුසර ප්‍රියනන්දන නැමැති සිසුවෙක්. සහෝදර සහෝදරියන් තිදෙනෙකුගෙන් සමන්විත පවුලක වැඩිමහල් දරුවා වූ ගගන 1.18 වන දින මදුරන් කුලිය සිය මිත්තනියගේ නිවසේ සිටියදී රූපවාහිනිය නරඹමින් සිට ඇති බවත් එහිදී ඇති වූ බහින් බස්වීමක් තුරදිග යාම නිසා මිත්තනිය බැනවැදීමෙන් ගගන සිත්තමනාපයට පත් වී නිවසින් ගොස් ඇති බවයි සඳහන් වන්නේ. නිවසින් ගිය දරුවා පිළිබඳ මදුරන් කුලිය පොලිසිය විසින් කළ විමර්ශනවලදී හෙළිව තිබුණේ පුලිච්චා කුලම දක්වා ගමන් කරන දර්ශන මාර්ගය දෙපැස ආරක්ෂක කැමරා පද්ධතිවල සටහන්ව තිබුණද එතනින් එහා දරුවා ගමන් කරනු ලබන හෝ කිසිවෙකු සමග ගමන් කරන දර්ශන සොයා ගැනීමට නොහැකි වී තිබුණා. නිවසින් අතුරුදහන් වූ දරුවා පිළිබඳ දිගින් දිකටම පුවත් ඇසීමත් සමග මෙම දරුවා කතරගම අක්කර 20 ඩෝසර්වත්ත ගෞතම සඳහම් සරණ නැමැති විහාරස්ථානයේ මහානගර සිටින බවට කතරගම පොලිසියට ඊයේ දින උදෑසන තොරතුරු ලැබී තිබුණා. එම තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් එහි ගොස් මහානගර සිටි සාමාන්‍ය රැකිනි පොලිස් භාරයට ගැනීම කටයුතු කර තිබූ බවයි වාර්තා වන්නේ. කතරගම පොලිසිය සිදු කළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මෙම සාමණේර හිමිනම පුත්තලම පාලවිය විහාරස්ථානයක වාසය කරනු ලබන වලපනේ අත්තදස්සී නැමැති භික්ෂුවක් විසින් මෙම විහාරස්ථානයට මහර කිරීමට භාර දුන් බවයි.